සුබ සන්ධ්‍යාවක් ඔබ ITN ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම කුෂාණි කෞශල්‍ය අත්නායක ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් මඩ නායකා ගැන සජිත්ගේ අදහස ඉතින් මම මඩ වාහිනී වලට කියන්නේ කැමති අනේ කමක් නැ මට හොඳට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා අදරෑ ඉඳලා තව වැඩි වැඩියෙන් මඩ ගන්න ප්‍රවෘත්ති විකෘති කළ නාලිකාවට එරෙහිව ෆෞස්ගෙන් කොමිසමට පැමිණිලා දිවෙනේ ප්‍රදේශ රැස්සකට ඉදිරියේදී තද වැසි කැන්ට මුහුණ දීමට ඉන්දියාවේ ප්‍රාන්ත රැස්සක් සූදානම් පසුගිය වසරේ ඔක්තෝබර් 26 වනදා සිදු වූ කුමන්ත්‍රණය කිසිදු ලේහැලීමකින් හෝ හානියකින් තොරව නීත්‍යානුකූලව පරාජය කිරීමට හැකිවීම රටේ ප්‍රජාතන්ත්‍රවාදී ලැබූ ජයග්‍රහණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය ආධිපත්‍ය ගරුකරන අප සැමටම අද ඉතා වැදගත් දවසක්. ජනතා වරමින් බලයට පත් ආණ්ඩුවක් මේ රටේ විවස්ථා කුමන්ත්‍රණයක් මගින් ඉවත් කර දැම්මේ අද වැනි දිනයක. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබූ ආණ්ඩුවක් කිසිදු හේතුවක් නැතුව ඉවත් කර දැම්මා. නමුත් දවස් 52කට පසු ඒ කුමන්ත්‍රණය මැඩ පවත්වා යලිත් ප්‍රජාතන්ත්‍රවාදී රජකරවන්ට අපට හැකි වුණා. ඒ ව්‍යායාමයට දායක වූ සියලු ජන කොටස් වලට නැවතත් ස්තුතිය පළ කරන්නට මම මේ අවස්ථාවක් කරගන්නවා. ඒ අප පුද්ගලික ලැබුව ජයක් නෙමෙයි. අපේ ආණ්ඩුව පමණක් ලැබූ ජයක් නෙමෙයි. කුමන්ත්‍රණය පරාජය කිරීමට එක්රොක් වූ ජනතාව පමණක් ලැබූ ජයක් නෙමෙයි. එයින් ජයගත්තේ මුළු මහත් ශ්‍රී ලංකාවමයි. කිසිදු ලේ හැලීමකින් හෝ හානියකින් තොරව නීත්‍යානුකූලව ඒ කටයුතු සිදු කර ගැනීමට හැකිවීම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක්. ඒ ජය ලබා ගැනීමට හැකි වුණේ 19 වෙනි සංශෝධනයේ හරහා අප ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ නිසායි. ඒ ඔස්සේ නිර්මාණය කළ නිදහස් හා ස්වාධීන පරිසරය නිසායි. ස්වාධීන අධිකරණ, ස්වාධීන පොලිස්, ස්වාධීන රාජ්‍ය සේවා වැනි ආයතන ගණනාවක් 19 වෙනි සංශෝධනයේ හරහා ශක්තිමත් කළ නිසායි. බලගතු කළ නිසායි. අපි ඇතිකලේ පදනම මත අධිකරණයේ ස්වාධීනත්වයත් නීතියේ ආධිපත්‍යයත් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රබලත්වයත් තහවුරු වුණා. ඒ නිසා අභියාචනාධිකරණයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් කිසිදු බාහිර බලපෑමකින් තොරව තීන්දුව ලබා දීමේ පසුබිම සකස් වුණා. අගමැතිවරයා පත් කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් අගමැතිවරයා පාර්ලිමේන්තුවට වගකිය යුතු බවත් අධිකරණය පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරිය මහතා විවිධ තර්ජන ගර්ජන හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වුණා. පාර්ලිමේන්තුවේ ශක්තිය හා බලය යටපත් කරන්නට කිසිවෙකුට හැකි වුණේ නැහැ. ඉතින් මේ තත්ත්වය තවදුරටත් තහවුරු කිරීම සහ ආරක්ෂා කිරීම අප සැමගේම වගකීමයි. අප සැමගේම යුතුකමයි. අප එසේ කළ යුත්තේ පක්ෂ දේශපාලනයෙන් තොරවයි. මෙතනදී අපි කල්පනා කළ යුත්තේ දේශපාලන පක්ෂ රැක ගැනීම නෙවෙයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමයි. අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමයි. නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම ගැනයි. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම ගැනයි. ඉතින් මා ඉල්ලා සිටින්නේ ඔබේ දේශපාලන මතය කුමක් වුණත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අනාගතය ආරක්ෂා කිරීමට වගකීමෙන් යුතුව කැප වෙන ලෙසයි. අප දිනාගත් මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කිරීමටත් ආරක්ෂා කිරීමටත් නිරන්තරයෙන්ම කැප වෙන ලෙසයි. ස්තුතියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කැලිවලට ඉරා දමමින් උත්තරීතර නීතිය කුණු වාක්‍යයට දමා කුමන්ත්‍රණයක් හරහා රටේ බලය අල්ලා ගැනීමට කටයුතු කළ යුගය තම ජනතාවට අමතක කළ නොහැකි බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඇබිලිපිටිය කොළොන නගරයේ පැවති ජන හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. එක්
අධිකාර මොනකින් මේ මිහිතලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා වසරකට පෙර අද වගේ දවසක සිදුවුණු දේ මතක් කරන්න. නිත්‍යානුකූල ආණ්ඩුව කුමන්ත්‍රණයක් තුලින් සාහසික දේශපාලන ක්‍රියාවක් තුලින් උදුරාගෙන කාඩ්බෝඩ් අගමැතිවරයෙක් යටතේ හොර ඇමති මණ්ඩලයක් පත් කරගත්. ඒ කුමන්ත්‍රණයට ඒ හොර ඇමති මණ්ඩලයට ආයුෂ තිබුණේ දින 52යි. අපේ රටේ පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමාගේ අනුමේය ශක්තිය නිසා ඒ දූරදර්ශී නායකත්වයේ නිසා නිත්‍යානුකූල රජයට නැවතත් වරක් බලය ලබා දුන්නා. ස්වාධීන අධිකරණය තුලින් ඒ සිදුවුණු කුමන්ත්‍රණය අධිකරණ ක්‍රමවේදයන් තුල ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් හැටියට නියම කරලා සත්‍යය ජයග්‍රහණය කරා. එදා ඒ කරපු කුමන්ත්‍රණය කරේ විපක්ෂයේ ඉඳගෙන. නිකමට හිතන්න මේ ඇත්තොන්ට ජනාධිපති අගමැති බලය ලැබුණොත් කොයි විදියට හැසිරෙයිද? කොයි විදියට කටයුතු කරයිද? අමුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු ඇත්තෝ ටික රාජ්‍ය බලය රාජ්‍ය හස්තය අතට ගත්තාම මම තමුන්නාන්සලාට කියන්න කැමතියි මේ වගේ නිදහසේ රැස්වීම පවත්වන්නට අවස්ථාවක් එන්නේ නැහැ. වෙනස් අදහස් දරනවා නම් සුදු වෑන් වලින් ගෙවල් වලට ඇවිල්ලා මිනිස්සු පැහැරගෙන යයි. ජනාධිපති දූරය කියන්නේ සුරසප විදින දූරයක් නෙවෙයි. ඒක දුෂ්කර ක්‍රියා කරන දූරයක්. මගේ ප්‍රතිවාදීන්ට දුෂ්කර ක්‍රියා කරලා පුරුද්දක් නැහැ. ඒ ඇයට දිවාරය නොබලා වැඩ කරලා පුරුද්දක් නැහැ. දැන් බලන්න මම මහන්සි වෙලා කඩිසරව වැඩ කරනවායි කියන කාලේ ක්‍රියාව රටට මම ඉදිරිපත් කරාම මේ අය ඒක විකෘති කරලා වෙනම පදයක් හදලා අර මඩ වාහිනී කීපයක් තියෙනවා. ඒ මඩ වාහිනී හරහා වෙනමම විකෘති විදියට මම කියපු දේ කන පිට හරවන්නට යනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඇයි එහෙම කරන්නේ? ඉතින් මම මොනවා කරන්නද? මගේ ප්‍රතිවාදියාට හයියක් නැත්තම් දිවාරය නොබල වැඩ කරන්න මට වයස අවුරුදු 52යි. මට ඒ හයිය තියෙනවා. මට නිදි මරාගෙන වැඩ කරන්න පුළුවන්. දැන් ඒ අය මම නිදි මරාගෙන වැඩ කරනවායි කියන එක සත්‍ය වශයෙන්ම මම කරනවා. මම උදේ පාන්දර 4ට නැගිටලා රෑ 12 වෙනකම් වැඩ කරන්න පුළුවන්. දැන් මේ ඇත්තෝ ටික මේක කන පිට හරවලා ඉතාමත්ම අශීලාචාර කතාවක් නිර්මාණය කරලා අර මඩ වාහිනී හරහා රටට දෙන්න හදනවා. මම කියන්න කැමති ඔය මඩ වාහිනී මොනවා කිව්වත් මේ රටේ මහ පොළොවට පය ගහලා ඉන්න ජනතාව රණසිංහ ප්‍රේමදාසගේ පුතාව අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවායි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම මඩ වාහිනී වලට කියන්න කැමති අනේ කමක් නැහැ. මට හොඳට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. අදරෑ ඉඳලා තව වැඩි වැඩියෙන් මඩ ගහන්න. අදරෑ ඉඳලා එක එක කතා ගොතන්න. මට ප්‍රශ්නයක් නැහැ. මේ රටේ ජනතාව අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාසගේ සංවර්ධන විප්ලවයට ඉහළින්ම ශක්තිය දෙනවායි කියලා මම විශ්වාස කරනවා. තරුණ තරුණියන් කෘෂි කර්මාන්තයට නැඹුරු කිරීම සඳහා තමන් ජනාධිපති වූ පසු අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. හාලියල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් මෙම ජනහමුව ඇමතුවා. එමින්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දක්වන විශාල පිරිසක් ජනහමුවට සහභාගී වුණා. ජනරැළිය ඇමතූ ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ කෘෂි කර්මාන්තයට අදාළ යන්ත්‍ර සූත්‍ර මෙරටට ගෙන්වීමේදී බදු මුදල් ඉවත් කිරීමට කටයුතු කරන බවයි. කෘෂි කර්මාන්තයට හා සම්බන්ධ සියලුම කර්මාන්ත සඳහා උපකරණ ගේන්නට ඕන, යාන්ත්‍ර ගේන්න ඕන. ඒ සඳහා පැනවලා තිබුණු බදු අපි ඉවත් කරනවා. ඒ මේ කෘෂි කර්මාන්තය දියුණු කරන්නට මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම අද දියුණු තාක්ෂණය තියෙනවා. ගොවියා මුල් කරගෙන
ගොවියාගේ ආදායම වැඩි කරන්නට. එහෙම නැත්නම් අපිට පුළුවන් වෙන්නේ නැහැ අපේ තරුණ පරපුර කෘෂිකර්මාන්තය වෙනුවෙන් යොමු කරවන්න. ඉතින් මේවට රජයක් හැටියට අපි සම්පූර්ණ අතහිත දිය යුතුයි. ඔවුන්ගේ බදු සාන උන්ට ලබා දෙන්නට, ඔවුන්ව දිරිමත් කරවන්න, වෙනද පොලක් සොයා දෙන්නට. මේ වගේ දේවල් තමයි ජනතාවට රජයක් විසින් කරන්නට ඕන. ප්‍රමුඛත්වයක් දීලා ගොවි ජනතාව ජීවත් කරවීමට අපි ක්‍රියා වෙන කරනවා කියන එකත් අපේ වැඩසටහනේ තිබෙනවා. මැතිවරණ වලදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශ ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී නීති සම්පාදනය කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපති වරණයට අදාළ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම කොළඹ පදනම් ආයතනයේදී අද සිදු වුණා. ඒ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සියලු වංශ ආවරණය වන පරිදි මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පාදනය කර තිබෙනවා. ආගමික නායකයන් විතුතුන් මෙන්ම ජාතික ජනබලවේගයේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉටු කිරීම පිළිබඳ වගකීමක් තිබෙනවා. එහි දේශපාලකෙන්ට පාලකෙන්ට ජනතාව ඒ වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කරනවා. නමුත් අපේ රටේ සිදු වී තිබෙනදී තමයි ප්‍රතිපත්ති ප්‍රකාශන හුදු ලියවිල්ලක් වෙනවා. බලය ගන්න ආණ්ඩුව ඊට ප්‍රතිපක්ෂ කටයුතු කරනවා. පළමුව අපි රටේ ජනතාවට ප්‍රකාශ කරන්න කැමති අපි නීතිය සම්පාදනය කරනවා. මැතිවරණයේදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය හා ජනතාව අතර නීතිමය බැඳීමක් වෙන ආකාරය ජනතාව සහ බලය ගන්නා පක්ෂ අතර තියෙන බැඳීමේ ඒ බැඳීම යම් කෙනෙක් උල්ලංඝනය කරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමේ බලය ඡන්දදායකයන්ට අපි ලබා දෙනවා. අප මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ මෙම රාජ්‍ය ගොඩනැගීමේ අරමුණ. අප මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් දෙනවා. කිසිවෙක් නීතියට යටත් නොවන පුද්ගලයෙක් අපේ රටේ නොසිටිය යුතුයි. ඒ ජනාධිපතිවරයාට බලංගු. ඒ නිසා මේ රට ගොඩනගන්න නම් හැම දිනාටම නීතිය ඉටු වෙන රාජ්‍යයක් අපි නිර්මාණය කරමු. ඉදිරියේදී බිහිවන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අගමැතිවරයා පත්කරන්නේ ජනතාවගේ කැමැත්තෙන් වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එවැනි වැඩපිළිවෙලක් නොමැති බව අමාත්‍ය කබිර් හෂීම් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා මේ බව කියා සිටියා. අර විරුද්ධ පක්ෂයේ අය අගමැතිතුමා කවුද කියලා අහනකොට මට නිකන් හිතෙනවා කියන්න අනේ දෙයියනේ උඹලගේ අගමැතිතුමා කොහෙන්ද පත් කරේ කියලා. එයාලාද පත් කරේ? ඒවා වලව්වෙම තීරණය කරගෙන ආපු නම් නේද? ඡන්දයකින්ද පත් කරන්නේ? අපි කියන්න ලැහැස්ති බය නැතුව. එක්සත් ජාතික පක්ෂයේ සදිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 120 ගානක් පත්වේ UNP-ෙන්. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි රටේ ජනතාව ජනවර්ම නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුවේ. ඒ ජනවර්ම මිනිස්සු තෝරන අගමැතිවරයා තමයි අපි මේ රටට දෙන්නේ. දක්ෂම එක්කෙනා තමයි අපි දෙන්නේ. අපි බය නැහැ ඒක කියන්න. අපි මිනිස්සු අතරින් තෝරපු ජනාධිපති අපේක්ෂකයා දුන්නා නම් අපි මිනිස්සු අතරින් තෝරන අගමැතිවරයා දෙන්න අපි ලැහැස්ති. අපි බය නැහැ ඔවට. නමුත් අරගොල්ලන්ට කියන්න පුළුවන්ද මිනිස්සු ඉල්ලපු දෙයක් දුන්නද කියලා? ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ කාල්ටන් වලව්වේ. කතානායකත් තෝරගෙන ඉවරයි. මුදල් ඇමතිවරයාත් තෝරගෙන ඉවරයි. අර රාජපක්ෂ, මේ රාජපක්ෂ, තව රාජපක්ෂයක්, තව රාජපක්ෂවරයෙක්. එතනින් එහාට ලෝකයක් නැහැ. අගමැති පුටුවේ වාඩි වෙන්න සුදුසු එක්කෙනා ඉස්මතු වෙයි. ඒක මිනිසුන්ට අයිතියක් තියෙනවා ඒක තෝරන්න. අපි ලෑස්ති ඒක දෙන්න. මම අහන්නේ ඒගොල්ලෝ ලෑස්තිද ඒක දෙන්න? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කර ඇත්තේ ජනතාව නොමග යවන ප්‍රතිපත්ති මාලාවක් බව අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. කිසිම විදියකට ඉෂ්ට කරන්න බැරි පොරොන්දු අපේ ප්‍රතිවාදී කණ්ඩායම විසින් ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. 128 ඉඳලා 118ට නිෂ්පාදන ව්‍යාපාර සඳහා ආදායම් බදු අඩු කරනවලු. දැන් අත්ත වශයෙන්ම 128ට ආදායම් බදු ගෙවන ශේෂ්ඨ තියෙන්නේ බොහොම ටිකයි. අපනායනය කුඩා හා මධ්‍යම සහ බොහෝ නිෂ්පාදන ශේෂ්ඨ ගෙවන්නේ 14%යි. එතකොට මොකද්ද මේ වක්‍රාකාරයෙන් කියන්නේ? 14%ට තියෙනකත් 18%ට ගේනවා කියන එකද? එතකොට මේ පුරොන්දුව පිළිබඳව ලොකු මුලා කිරීමක් කරනවා හැටියට තමයි අපි දකින්නේ. තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයේ සියලු බදු කපා දානවා කියලා ඔවුන්ට පොරොන්දු වෙලා තියෙනවා. හැබැයි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒක සම්පූර්ණයෙන්ම අයින් කළා දාලා තියෙනවා. රුපියල් බිලියන 500කට එහා කපා හරින්න යනවා රජයට ලැබෙන ආදායම. එතකොට එහෙම දෙයක් වුණොත් එහෙම අපි බලාපොරොත්තු වෙන අයවැය හිඟය මේ රටේ කිසිම දවසක නොතිබිච්ච 9%ක විතර ප්‍රමාණයකට වැඩි වෙනවා. ජනතාව මුලා කරලා මේ වාගේ
නොයෙකුත් මාකටිං පාරක් දාලා මේ වැඩේ කරන්න හිතන්න එපා. මේක ජනතාවට කරන මහා විශාල අසාධාරණයක් සහ වැරදි වැඩක්. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැද කොළඹ කාර්යාලය පිහිටුවීම අද සිදු කෙරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයින් රැසකගේ සහභාගීත්වයෙන් වී මෙම කාර්යාලය විවෘත කිරීම සිදු කෙරුණේ. එහිදී කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා. අපි ඔක්කොම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙලා හමාරයි. මේ රට මේ අභාග්‍ය යුගයෙන් වාග්ය යුගයකට ගෙනියන්න මේ රට සම්බන්ධනය කරා ගෙනියන වැඩපිළිවෙලක් වගේම මේ රට සුරක්ෂිත රටක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව අපි දිගටම සාකච්ඡා කරා. ඒ වැඩපිළිවෙල තමයි එකක් මේ මැතිවන්න ක්‍රමයේ වෙනස. ඒ වගේම අපේ අමාත්‍ය මණ්ඩලය නිර්මාණ 25ක් වදින මැති. ඒ වගේම වංචාව දූෂණය නැති රාජ්‍ය පාලනයක් පිළිබඳව අපි එළබර යෝජනා කරා. එතුමා ඒක පිළිගත්තා. ඒ වැඩපිළිවෙල තමයි අද ජයග්‍රහණය කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එකෙන් කරගත්තේ. තමංගලසේද පේනව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කර මේ දර්ශනය. එතුමාට දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය ක්‍රියාත්මක වෙන හැටි කියනවා. ඒ කොහොමද කරන්න කියලා කියනවා. අපිට ඕන ශ්‍රී ලාංකීය ජාතිය. ඒ ජාතිය තුල අපේ හාමුදුරනේ මුස්ලිම් සිංහල ද්‍රවිඩ සියලු දෙනා ශ්‍රී ලාංකික හැටියට එකට ජීවත් වීමේ පරිසරයක් තියෙන්න ඕන. ඒ පරිසරය නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ සීනි බෝල කතා කියන ප්‍රේමදාස මහත්තයාගේ පුතාට නෙවෙයි රට ආරක්ෂා කරපු රට බේරගත්තු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විතරයි කියලා සම්මුන්නාන්දරයට මම පිළිගන්නවා කියලා කතා. නිල චන්ද පත්‍රිකා අද සිට නිවෙස් වලට බෙදා හැරීම සිදු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එළඹෙන ජනාධිපතිවරණයට අදාළ චන්දදායකයන් වෙත සියලුම නිල චන්ද දැන්වීම පත්‍රිකා අද දින සිට අපි බෙදා හැරීමට අවශ්‍ය කරන කටයුතු සංවිධානය කර තිබෙනවා. විශේෂයෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ විශේෂිත බෙදීම් දිනයක් විදිහට නොවැම්බර් මාස 3 වෙනිදා යොදා ගන්නවා. ඒ අතරේ සාමාන්‍ය පරිදි බෙදීම් කටයුතු කරනවා. 3 වෙනිදා විශේෂ බෙදීම් දිනයක් විදිහට සලකා කටයුතු කරනවා. ඒ වගේම 9 වෙනිදා දක්වා මේ බෙදීම් කටයුතු කරනවා. පනතේ විධි විධාන අනුව අපිට 9 වෙනිදා පස්සේ බෙදීම් කටයුතු කරන්න පුළුවන් වෙන්නේ නැහැ. අදාළ මැතිවරණ පනතට අනුව ජනාධිපතිවරණයේ නිල නොවන ඡන්ද ප්‍රතිඵල විකාශය කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳවද ඒ අනුව පැහැදිලි කර තිබෙනවා. ජනාධිපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානවලදී එක් එක් ගණන් කිරීමේ ශාලාවල ප්‍රතිඵල ඒ ඒ ඡන්ද ප්‍රදේශයට අනුව මූලිකව සකස් කරනවා. අනතුරුව එම ප්‍රතිඵල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පිහිටුවා ඇති අවසාන ප්‍රතිඵල සැකසීමේ මධ්‍යස්ථානයට යොමු කිරීමට නියමිතයි. මෙම මධ්‍යස්ථානයේදී ප්‍රතිඵලවල නිර්වත්‍යතාව පරීක්ෂා කිරීමෙන් පසු ඒ ඒ ඡන්ද ප්‍රදේශයට අදාළ ප්‍රතිඵලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදුවනවා. එහිදී මාධ්‍ය වෙත නිල වශයෙන් ලබා දෙන ප්‍රතිඵල පමණක් විකාශය කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ. මෙම ක්‍රමවේදයට අනුව නිල වශයෙන් නිකුත් කරන ප්‍රතිඵල හැර අන් කිසිවක් විකාශය නොකරන ලෙසද එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. තමන් කළ ප්‍රකාශයක් විකෘති කර රූපවාහිනී නාලිකාවක ප්‍රචාරය කළ යයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆෞසි මහතා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අසත්‍ය පුවත හේතුවෙන් තමාට ජීවිත තර්ජනයක් ඇති විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසට වැඩපළන පොලිස්පතිවරයාට පැමිණිල්ලක්ද බහර දුන්නා. ගියේ ජනාධිපති මැතිවරණදී අපි මුගා මාංශි වෙලා මහින්ද රාජපක්ෂ දිනල් දෙන්නට කටයුතු කළා. ඒ තරම් සම්බන්ධකමක් තිබුණා. ඉතින් එහෙම පවුලට මම කවදාවත් දොස් කියලත් නැහැ. එක වචනයකින් හරි ගහන්න ඕනේ මරන්න ඕනේ කියලා කියන්නත් නැහැ. මගේ ප්‍රකාශනය ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ආරක්ෂා කරන්න ඕන නම් ගෝඨාභය රාජපක්ෂව පරදන්න ඕනේ කියලා කිව්වා. ඒ පරදන්න ඕනේ කියප වචනේ වැරදි විදියට හිරුවෙන් ජනතාවට දීලා දිනවා. ඒකෙන් මට තර්ජනයක් දීන මගේ ජීවිතේට. මොකද අද ගෝඨාභය රාජපක්ෂට උඟා දෙනෙක් ආදර කරනවා. කවුද හරි ගෝඨාභය රාජපක්ෂට මේ වාගේ කටයුත්තක් කරන්න යනවා කියලා ආරංචි ලැබුණා නම් ඒ මිනිහා මරන්න උත්සාහ කරයි. එහෙම නැත්නම් මගේ ජීවිතේ නැති වුණා නම් හිරු නාලිකාව වල්කියන් දෝනේ මේ වගේ ප්‍රකාශයක් කරපු නිසා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆෞසි මහතා ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයටද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
දිවයිනේ ප්‍රදේශ රසකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ලබන 30 වනදා දක්වා මෙම වැසි තත්ත්වය පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. මේ අතර ප්‍රදේශ කිහිපයකට කාලගුණයේ අයහපත් බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය අනුව නැගෙනහිර පළාතට විශේෂ මම්පාර මඩකලුප ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්ක වලටත් එකම උතුරු පළාතට මන්නාරම වවුනියාව කිලිනොච්චිය මුලතු යාපනකින් දිස්ත්‍රික්ක වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් බදුල්ල සහ මොනරාගල කියන දිස්ත්‍රික්ක වලටත් අද රාත්‍රියේ පටන් අඛණ්ඩව මෙම මාස 30 වෙනිදා දක්වා වැසි සහිත තත්ත්වයන් බලාපොරොත්තු වෙනවා. විශේෂම මිලිමීටර් 100ක් 150ක් තරම් තද වැසි සහිත තත්ත්වයන් බලාපොරොත්තු වෙන බව තමයි එම වාර්තාලු පෙනී ගිහිලා තින්නේ. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 14 කණුව අසල ගල්පෙරළීම් තත්ත්වයක් ඊයේ දිනේදී වාර්තා වුණා. එම ප්‍රදේශයේ ඉහළින් ගල්පෙරළීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙත වාර්තා කළ තිබෙනවා. ඉතින් මේ පිළිබඳ එම මාර්ගයේ භාවිතයේදී දැඩි විමසිලිමත් වීම ඉතාමත් වැදගත්. එම මාර්ගයේ ජාතිගුණගලි පරීක්ෂණාලයෙන් නිර්දේශන ලැබූ පසුව නැවත දැනුම් දෙතුරු එම මාර්ගයේ ගමනාගමනයේ එම ප්‍රදේශයෙන් තාවකාලිකව අවහිර කොට ඇති බව තමයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ අපිට වාර්තා කළ තිබෙන්නේ. මේට අමතරව නායම් නිවේදනය බදුල්ල කළුතරකම කෑගල සහ රත්නපුර දිස්ත්‍රික් වලට තවදුරටත් හෙට දින දක්වා දීර්ඝ කළ තියෙනවා. සම්බන්දුර සිට නැගෙනහිර වේරළ කලාපය ආවරණය වෙන පරිදි උතුරු ප්‍රදේශය දක්වාම වේරළ කලාපයට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ පැටකිලුම් 70ක 80ක් තරම් ඉතාමත්ම කැඩ සහිත වෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳ විමසිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. මීට අමතරව 117 දුරකථන අංකයේ විවෘතයි ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සියලුම පාර්ශ්ව කරුවන් මේ විනිවිද සූදානම් කළ තිබෙනවා ඉදිරි ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීම සඳහා ලබන පස්වනදා නව පියවරක් තබන බව එම පක්ෂය සුරැකීමේ සංවිධානයේ වැඩ බලන සභාපති සංජය සිරිවර්ධන මහතා පවසනවා. මාධ්‍ය හමුවකට ක්‍රිමින්නේ මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ සංවිධානය පිළිබඳව අද රටේ යම් මතයක් ගොඩනැගිලා තිබෙනවා. අපිට දැන් එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන සැලකිල්ලක් නොදක්වපු සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ওই පොහට්ටුවට එකතු වෙලා ඉන්න කණ්ඩායම ඒ දවස්වල ගණන් ගත්තේ නැහැ බිම්මට්ටමේ මතය මොකක්ද කියන එක. ජනාධිපති මන්දරය තුලදී සංවිධායකරු සියල්ල කැඳවලා මත විමසුමක් කළා තම තමන්ගේ අදහස් මොනවද කියලා. නමුත් මේ මත විමසමේ හැමදෙනාගේම ඉල්ලීම උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙක් දාන්න ඕනේ කොහොම වුණත් පොහට්ටුව සමග අපි සම්බන්ධ වෙන්න බෑයි කියන එක. එහෙම තියෙද්දි තමයි කීප දෙනෙක්ගේ වමනාවට පොහට්ටුව සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කරේ. ලංකාව පුරාම ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකෝ බිම් මට්ටමේ ඉන්න සියල්ලම අපි එකතු කරන්න. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණේ නොවැම්බර් 5 වෙනිදා වෙනකොට 15,000ක පමණ පිරිසක් ගෙන්නලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ ඒ දවන්ත මහා සම්මේලනය පවත්වන්න මේ වෙනකොට අවශ්‍ය කටයුතු සියල්ල මේ සංවිධානය කරලා හමාරයි. මම අභියෝග කරනවා දයාසිරි ජයසේකර ඇමතිතුමාට පුළුවන් නම් පොහොට්ටුවේ වේදිකාවකට නැගලා පෙන්වන්න කියලා. එතුමා මේ වෙනකම් පොහොට්ටුවේ වේදිකාවකට නැග්ගේ නැහැ. ඇයි ඒ? ඒ කාරණේ මොකද්ද කියන එක තමුන්නාසිලා දන්නවා. ඒ නිසා අද මෙවැනි තත්ත්වයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කරන්න මේ නායකත්වය අද කටයුතු කරලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඉතිහාසය බැලුවාම පක්ෂ කඩා හිරවන්න විනාශ කරන්න ඉතාම දක්ෂයි. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා පොහොට්ටුව පක්ෂය පොදු ජන පෙරමුණ හැදුවා. අද වෙනකොට අපේ පාක්ෂිකයන්ට අපි පොහොට්ටුවට එකතු වුණොත් අපේ පක්ෂයේ ඉරණම කුමක් වේද කියන එක උපකල්පනය කරගන්න පුළුවන් වෙලා තියෙන වටපිට සිදුවන දේවල් වලින් බද්ධකම රැස්වීමක් පැවතුණා. ඒකේ ප්‍රධාන සංවිධායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත්‍රි නිශාන්ත මුදිහෙට්ටිකම. ඔහුට ඒ රැස්වීමේ කතාවක් දුන්නේ නැහැ. ශාන් විජේලාල් හිටපු ප්‍රධාන ඇමතිතුමා කතා කරන්න ගියා. හූ කියලා ඔහුගේ කතාව නැවැත්තුවා. මේක හරියට කියනවා නම් gedara ගෘහමූලිකයාට gedaraට ඇතුල් වෙන්න ඉඩ නොදෙනවා වගේ වැඩක්. ඊට පස්සේ ගියා රාජ්‍ය මාසනයේ හික්කඩුවේ රැස්වීමට. එතන රැස්වීමේදී මේ තුන්දෙනාගෙන් එක්කෙනෙකුටවත් කතා කරන්න දුන්නේ නැහැ. හබරාදුවේ සංවිධායක හැටියට අවුරුදු 15ක් විතර ඉන්න චන්දිම වීරකොඩි මහත්තයාට කතාවක් දුන්නේ නැහැ. අපි මේක කල්ැතුවම දැක්කා. මේක මේකට හේතු කරන්න එපා. මේ අයට ඊට පස්සේ පළනු කියා පලා බෙදෙනවා කියලා. ලංකා විදුලි බල මණ්ඩලයේ අභිමානවත් 50 වසරක් සමරනවා. ඒ ගැන තබන සටහනක් දැන්. රටම එළිය කළ 50 වසරක්.
ශ්‍රී ලාංකේය අපගේ ජීවිත හා බැඳී පවතින ආයතන ගත්විට ලංකා විදුලි බල මණ්ඩලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඔබේ පහසුව වෙනුවෙන් නවීනත්වයෙන් සුසැඳි වඩාත් කාර්යක්ෂම උලුල් පාරිභෝගික සේවා ජාලයක් පිහිටුවා තිබෙනවා. CEB KIA app එක 1987 ක්ෂණික ඇමතුම් අංකය හා පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 225ක් එවැගේම අන්තර්ජාල ගෙවීම් පහසුකම් ස්වයංක්‍රීය ගෙවීම් යන්ත්‍ර සහ drive through ගෙවීම් පහසුකම් මේ අතර වෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ විදුලි බල අවශ්‍යතාව 100%ක් සපුරාලමින් ලංකා විදුලි බල මණ්ඩලය 150 වෙනි සංවත්සරය අභිමානයෙන් සමරයි. රටම එළිය කළ 50 වසරක්. ඒ සමගින් ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. හමුවෙමු නැවතත් රාත්‍රී 9ට. www.itnnews.lk